the long-awaited story of a brilliant strategic mind. A strategic visionary. An entrepreneurial thinker. A conceptualizer. An astute leader. The ultimate wave maker. Tharanaya, Thilanga Sumathipala. අනුරුද්ධ පොළොන්නරුවීට මහත්මයා ඉන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් වල නොමැකෙන නාමයක් අද තිලංග සුමතිපාල මහත්මයාගේ උපන්දිනය ඒ වගේම දශක 3ක තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව තමක සම්බන්ධය තමයි අද දවසේදී මේ මෙනෙහි කරන්නේ. ඉතින් ඔබතුමාට තිලංග සුමතිපාල මහත්මයා සමග මොන වගේ මතකයක්ද තියෙන්නේ? මම බොහොම සන්තෝෂයි අද මේකට එහෙමට ලැබීම ගැන. මම සුමතිපාල මහත්තයව දැනගත්තේ ස්කෝලේ ක්‍රිකට් ගහන කාලේ නාලන්දේට. එතකොට මම ආනන්දේ පුහුණුකරු. ඒ කාලේ ඉඳලා මම දැනගත්තා එයා හොඳ මේ දීර්ඝ කෙනෙක් හැටියට මම දැනගත්තා. ඊට පස්සේ 1997 එයා මේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රෙසිඩන්ට් වෙනකොට මම තමයි එයාගේ වයිස් ප්‍රෙසිඩන්ට් හිටියේ. ඉතින් ඒ කාලේ ඉඳලාම අපි හොඳට ක්‍රීඩාව ගැන දියුණු කිරීම ගැන ගොඩක් වැඩ කෙරුවා. කාටත් දැනගන්න හිතන්නේ දෙයක් එයා කෙරුවා. ඒක තමයි දඹුල්ලේ ක්‍රීඩාංගණය මේ හැදීම ගැන. ඒක දැනටත් ඒකේ මැච ගැහුවොත් ස්ටේඩියම් එක ඉඩමදි වෙන්න සමට සෙනගෙනවා. ඒක තමයි මට මතකයේ හැටියට තිලංග කළපු ලොකුම දේ. මම හිතන විදිහට ඒ පළාතේ හැටියට ඒක ලොකම දෙයක් තමයි අපිට ක්‍රීඩාව ගැන වුණ දෙයක් ඒ කාලේ. ඔව්, තිලංගව මම අඳුරගන්නේ අවුරුදු 15කට විතර කලින්. නමුත් මමත් තිලංගටත් අපිට එකට වැඩ කරන්න වුණා. මේ විශේෂයෙන්ම කුසල් ජනිත් පෙරරාගේ ඒ ක්‍රීඩා තහනමත් එක්ක මම හිතන්නේ තිලංග විශාල කැපවීමක් කරා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශාල කැපකිරීමක් කරා. ඒක මම අවංකව කියන්න ඕනේ. ඔහු හොඳ ක්‍රිකට් පරිපාලකයෙක්, ඔහු හොඳ මැනේජර් කෙනෙක්. මං හැම වෙලාවෙම ඔහුට ගරු කරන්නේ. ඔහු මැනේජර් කෙනෙක් විදිහට ක්‍රීඩකයන්ගේ සුවදුක් නැත්නම් ක්‍රීඩකයන්ගේ සැපදුක් නැත්නම් ක්‍රීඩකයන් කොහොමද ක්‍රීඩා කළ යුත්තේ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ හොඳින් අධ්‍යයනය කරපු සභාපතිවරයෙක් විදිහට මම දකින්නේ. ඔහුට තවදුරටත් ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. හොඳයි, අපත් සමග මේ මොහොතේ සම්බන්ධලා ඉනවා මහාචාර්ය සුනිල් ආරිරත්නයානන්. මහාචාර්යතුමනි, බොහොම සුවිශේෂී සදාවකට ඔබතුමත් සම්බන්ධලා ඉන්නේ. අද දවස ගැන මොකද හිතෙන්නේ? ඔව්, මට කියන්න තියෙන්නේ මම ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්. නමුත් තිලංග ගැන හුඟක් දේවල් දන්නවා. නමුත් තිලංග ගැන නොදන්න චැප්ටර් එකක් පරිච්ඡේදයක් අද මම දැනගත්තා. ඔහු පාසල් සමයේ ඉඳලා මොනතරම් කැපවීමකින් මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කටයුතු කළ තැනක ඒ නිසා ඔහු යම් යම් තනතුරු වලට පත් වුණා. ඒවට කොයිතරම් ඔහු සුදුසෙක් දෙක්‍රම දැනගත්තේ අද. ඒක නිසා මම නොදන්න පරිච්ඡේදයක් අද මම දැනගත්තා. ඔහු ඒ හැම දෙයකටම සුදුසු පුද්ගලයෙක් කියලා මේ වෙලාවේ මම කියන්න කැමතියි. අපි දෙක ඉන්නවා ජාත්‍යන්තර තරඟ විනිසුරු කුමා ධර්මසේන. කුමා, මොකද හිතන්නේ අද මේ තිබ්බ ඉවෙන්ට් එක ගැන? ඔව්, ඇත්තටම ගොඩක් සතුටුයි. අපේ ලංකාවේ ක්‍රිකට් සභාපතිවරයෙගේ 60 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව ක්‍රිකට් වල කරපු මෙහෙවර ගැන ඔහුගේ අතිම්ම නැත්තම් ඔහුගේ අත්දැකීම් පොතකට ලියවිලා ඒක අනාගත පරපුරට බහිතුන ඉතාමත් වැඩදායක දේවල් රාශියක් ඉගෙන ගන්න හැකියාව තියෙනවා කියලා. අපි ක්‍රිකට් ක්‍රීඩා කරන කාලේ විශේෂයෙන්ම අපිට වර්ල්ඩ් කප් එක දිනන්න කලින් ඉඳලම ඒ වර්ල්ඩ් කප් එක දිනීමේ හැකියාව වෙනකන් නැත්නම් ඒකෙන් පස්සෙත් අපිට ගොඩක් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තේ නැත්නම් පිටිපස්සෙන් ඉඳන් අපිට උදව් කරපු කෙනෙක්. ඉතින් මම හිතනවා එතුමාගේ ඒ සංකල්පේ ඉතාමත් අද මේ ක්‍රිකට් අද මෙහෙම ඒ කියන්නේ ඉහළ තැනකට එන්න මම හිතනවා ලොකු දායකත්වයක් ලැබුණා කියලා. ඒ පොතේ මම හිතනවා ඔක්කොම දේවල් රසබල දේවල් ඇති කියලා. තිලංග සුමතිපාල ඇත්තටම මගේ පෞද්ගලික කල්‍යාණ මිත්‍රයෙක්. තිලංග සුමතිපාල මම ඇත්තටම අඳුරන්නේ
මේ කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ. පස්සේ අවස්ථා ගණනාවකදී තිලංගත් එක්ක මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේට අපිට පුළුවන්කම ලැබුණා සංයුක්ත සැලැස්ම හදන්න. ඒ තිලංග සුමතිපාලගේ අවසාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ධූරය කරන කාලේ ඇත්තරම තිලංග සුමතිපාල ඒ හදපු ඒ කෝපරේට් ප්ලෑන් එක ක්‍රියාවට නගන්න අවස්ථාව ලැබුණා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් එක වෙන දිශාවකට ගමන් කරන්න තිබුණා. නමුත් අවාසනාවකට අපේ රටේ දේශපාලනේ නොගෑවිච්ච තැනක් නැහැ. ඒ නිසා ශ්‍රීලංක සුමතිපාල අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් තමන්ට හිමි අවස්ථාව හිමි කරගත්තා. ඒ ගැන අපි කනගාටු වෙනවා. නමුත් ශ්‍රී ලංක සුමතිපාල වෙන තැනකින් මතුවෙන්න පුළුවන් මං හිතනවා ඒ දේශපාලන මතුවේ කවද හරි දවසක දේශපාලන සර් you as a administrator you were there at Sri Lanka cricket so as an administrator how do you see Ms. Thilanga Sumathipala Thilanga's contribution to Sri Lankan cricket has been I would say fantastic I have been with him and against him but we have always been friends And I admire his guts and his courage and his commitment to Sri Lankan cricket. So I think he will continue to support Sri Lankan cricket, though not as president. And I hope he will continue to support us in the cricket world. And I wish him and his family all the best and many happy days. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව මේ දැන් තියෙන උද්‍යෝගය හෝ ඒ පිළිබඳව රණ්ඩු වෙන ඒවා ඒවා මුකුත් තිබුණේ නැහැ. ඒ යුගයේ තමයි අපි මම මාතලේ ක්‍රිකට් සංගමේ උපසභාපති අයියා සභාපති ඊට පස්සේ මම උතුරුමැද සභාවේ උපසභාපති වුණා. ඉතින් ඒ නිසා අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැති තිබෙන ඡන්ද ව්‍යාපාරවලදී අපි නිරන්තරයෙන් මේකට සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රිකට් දියුණු කිරීමේ වැඩපිළිවෙලදී අපි හිටියා. උදාහරණයක් විදිහට මාතලේ ඉස්කෝල 4යි ක්‍රිකට් ගැහුවේ තිලංග නිසා ක්‍රිකට් ගැහුවා 28ක් ඉස්කෝල 28ක් ක්‍රිකට් ගහන්න ගත්තා. එතකොට ඒ අපි යන්තම් හරි පරිපාලනයට සම්බන්ධ වෙච්ච යුගයේ තමයි මේ දේවල් කළේ. එතකොට තිලංගව මම දැක්කේ හැමතිස්සෙම යමක් කරන්න ඕන කියන බැහැයි කියන පැත්තට නෑ කරන්න ඕන කියන තැනට. උදාහරණයක් විදිහට දඹුල්ල ක්‍රීඩාංගණය. පිට්ටනියක් හදන්න පුළුවන් තරම් නෙවෙයි. ඒ වලවල් ගොඩවල් අරම පිරිලා තිබිච්ච තැනක් හැබැයි අපිට ගන්න පුළුවන් වුණ තැනක් පන්සලෙන් ඉල්ලපුවම දෙන තැනක් ඒ නිසා එතෙන්ට ගියාම ඉතින් ඒ ඒ වෙලාවේ ඒ වගේ ස්ථානයක ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදන්න හිතුවනම් ක්‍රිකට් සංපාලක මණ්ඩලයේ සභාපති කෙනෙක් කියන්න පුළුවන් එක්කෝ පිස්සෙක් එහෙම නැත්නම් මිනිහා මිනිහේ වැඩකාරයෙක් කියලා මම ගත්තේ වැඩකාරයෙක් පැත්ත තිලංග වැඩකාරයෙක් ඒ නිසා මම තිලංගත් එක්ක ඒ සම්බන්ධ වෙච්ච සම්බන්ධ වීම තමයි අපි ඒක නායකලා තිලංගත් එක්ක සම්බන්ධ වීම. ඔව් එතකොට තිලංග සුමතිපාල මහත්මයාත් එක්ක ඔබට තියෙන මතකය මොකක්ද? මං කිව්වේ අපි දවස් 100 ගානකින් ඔය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හැදුවේ දඹුල්ලේ. 100 ගානකින්. ඔව කිව්වට විශ්වාස කරයි දන්නේ නැහැ. මේ ICC එකෙන් ඇවිල්ලා කැමි තමයි ආවේ වෙලා කැමි ස්මිත් තමයි ආවේ බලන්න ග්‍රවුන්ඩ් එක ඒ බලන්න එනකොට අපි මේ පැවිලියන් එකේ උඩ වහලේ හදනවා මිනිහා බැලුවේ පිච් එක තමයි බැලුවේ පිච් එක වන්ද මොකද ෆෙබ්‍රවරි වල ඉංග්ලන්ඩ් ටීම් එක එනවා ඉංග්ලන්ඩ් ටීම් එක එනවා ග්‍රවුන්ඩ් එක හරිද කියලා බලන්න ආවේ කැමි ස්මිත් රෑ ගත කළේ මමයි ට්‍රෙවෝ ඒකට හිටියේ ප්‍රෙටෙෂර් අපි තුන්දෙනා එකට හිටියේ ඉතින් ඒ වෙලාවේ ඒ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ ඒ වගේ ඊළඟ අවුරුද්දේ තියෙයි කියලා කවුරුවත් හිතන්නේ නැහැ. එහෙම එකක් හදයි කියලා. හැබැයි අපි හැදුවා විතරක් නෙමෙයි පළවෙනි මැච් එක ඉංග්ලන්ඩ් එක්ක ගැහුවා මේ මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම සෙනඟක් බලපු මැච් එකේක. ඒ තමයි දඹුල්ල ක්‍රීඩාංගණය. තිලංග සුමතිපාල කියන පුද්ගලයා මම දකින්නේ මේ ක්‍රිකට් එකටම බද්ධ වුණ චරිතයක් හැටියට. මොකද මම මේ ක්‍රිකට් පරිපාලනයේ හිටියේ අවුරුදු 6 විශේෂයෙන්ම 2011 ලෝක කුසලානේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලින් භාණ්ඩාගාරිකය හැටියට මම තමයි පත් කරේ මම ඒ කාලේ නිතරම තිලංග සුමතිපාල මහත්තයා මටත් කතා බහ කරනවා ඒ වගේම මම නොදන්න පැති සමහරලාට කියලා දෙනවා ඔහු අර මෙතන අපේ අද
විශාල උත්සවයක් තියෙනවා. තිලංග සුමතිපාල මහත්මයාගේ ඒ පොත අද මේ එළි දැක්වුවා. එතන කිව්වා වගේ අර එයා මේ 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 මූල්‍යමය පැත්තත් පුදුම විදියට දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක්. ඒක නිසා මම හිතන්නේ එයා ඇත්තට මම දකින්නේ අර අපේ කියන අර විෂනරි ලීඩර්ස්ලා කියලා. ඒ විෂනරි ලීඩර් කියන තමයි තිලංග සුමතිපාල කියන්නේ. එයා ඒ ක්‍රිකට් වලට සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශේෂයෙන්ම දැන් මුරලිදරන් මහත්තයා ගත්තත් අපි අපි දැනගත්ත කුසල් ජනිත් පෙරේර මහත්තයා ගැන අපි දැනගත්ත එයා කරපු දේවල් සමහරට මේවා නෑ ඇත්තටම පබ්ලික් මේ ඩොමේන් එකේ. නමුත් එවැනි චරිතයක් තමයි මම හිතන්නේ අද අපි මේ කතා කරන්නේ. ඉතාම වැදගත්, ඉතාම සන්තෝසයි. ඔහු තවදුරටත් ඇත්තටම මේ ක්‍රිකට් පරිපාලනයට ගුරුහරුකම් දෙන පුද්ගලයෙක් හැටියට සිටිය යුතුයි කියන එක තමයි මම අදහස් කරන්නේ. විශේෂයෙන්ම ඒක තමයි මට කියන්න දෙන්නේ. තිලංග සුමතිපාල මහත්මයාගේ ඉතිහාසය පිළිබඳව කතා කරද්දී අපට අමතක කරන්නට බැරි නාමයක් තිබෙනවා. ඒ තමයි නාලන්දාවේ හිටපු පුහුණුකරුවෙක් වගේම ලෝ සුපතල ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ප්‍රේමසර ආපසිංහ මහත්මයා. ප්‍රේමසර මහත්මයා ආයිබෝවන් කියලා අපි බොහොම ආදරයෙන් පිළිගන්න ලබනවා. තිලංග සුමතිපාල මහත්මයා අද දශක 6ක් තමන්ගේ ජීවිතය සනිටුහන් කරනවා. ඒ වගේම දශක 3ක් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු කෙනෙක්. ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු, පුහුණුකරුවෙකු සහ එතුමන්ගේ ඉතිහාසය දන්නා කෙනෙක් හැටියට අද දවසේ ගැන මොකද හිතන්නේ? අතෙන්ම මේ විශේෂ අවස්ථාවේදී තිලංග සුමතිපාලයන් පිළිබඳ වචන කීපයක් කතා කරන්න ලැබීම මගේ වාසනාවක් හැටියට සලකනවා. තිලංග සුමතිපාලේ මා ඉගෙනුම ලැබූ, මා ක්‍රිකට් තරඟ වලට සහභාගී වුණු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හැටියට කටයුතු කළ පසු කාලයක මගේම විද්‍යාලය වන නාලන්ද විද්‍යාලයේ මා ඒ ක්‍රීඩා භාර ප්‍රිෆෙක්ට් ඔෆ් ගේම්ස් නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්යවරයා වුණා. මට හොඳට මතකයි තිලංග සුමතිපාලයන් කුඩා කාලයේ පටන්ම ඉතාමත් දක්ෂ විනීත ශිෂ්‍යයෙක් හැටියට කටයුතු කළා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත් ඉහළම හොඳම ක්‍රිකට් තානාපතිවරයෙක් හැටියටයි මා ඔහු හඳුන්වනවා. වතනේ පරිසමාප්තාර්ථයෙන්ම තිලංග සුමතිපාලයන් අවංකත්වයේ ප්‍රතිමූර්තියක්. ඒ වගේම නායකත්වයට සෑම අවස්ථාවකදීම සුදුසුකම් ලැබුවා. ඒ වගේම අපට නාලන්දාවට ලොකු කීර්තියක් ලබා දුන්නා. එතුමා පාර්ලිමේන්තුවට පත් වුණායින් පස්සේ නියෝජ්‍ය කතානායක පදවියට පවා පත් වෙලා උසස් තනතුරු ලැබුවා. ඒ වගේම ඔහුගේ තිබිච්ච විශේෂම දෙයක් තමයි සෑම අවස්ථාවකදීම සෑම කෙනෙකුටම උදව්පදව් කරන්නට ඔහු කැපවී සිටියා. ඒ වගේම ඉතාමත් දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට දශකම් දැක්වුවා. මට අදත් මතකයි සෙන් තෝමස් විද්‍යාලයට එරෙහිව, සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව එතුමා ඉතා අගනා ශතකයක් ලබා ගත්තා නාලන්දා ක්‍රීඩා පිටියේ. මං ඒ තරගයේ නැරඹුවා. ඒ ඉතාමත් විශිෂ්ට දශකම් දැක්වූ ක්‍රීඩකයෙක් හැටියටත්, ඒ වගේම ක්‍රිකට් පරිපාලකයෙකු හැටියටත් මා ඔහු හඳුන්වනු. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට නංවාලන්නට එතුමාගෙන් සිදුවුණු අනූපමේ සේවය මා ඉතාමත් අගය කරනවා. විස්තර ප්‍රචාරකයෙකු වශයෙන් පමණක් නෙමෙයි, ගුරුවරයෙකු හැටියටත් මා එතුමාට මේ අවස්ථාවේදී නාලන්දාවේ ආදි ශිෂ්‍යයෙක්, නාලන්දාව තරං කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ඒ වගේම නාලන්දාවේ ගුරුවරයෙකු හැටියටත්, ක්‍රිකට් භාරව සිටිය ගුරුවරයෙකු හැටියටත් නාලන්දාවේ බිහිවුණු අති විශිෂ්ට දක්ෂතම ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් හැටියට මා මෙහිදී ඔහු හඳුන්වනවා. හොඳයි, බොහොම ස්තුතියි අවත් සමග එක්වීම සම්බන්ධයෙන්. එතුමා සඳහන් කළා ඇත්තටම ලෝකයේ වෙනුවෙන් එතුමා ක්‍රිකට් තානාපතිවරයෙක් හැටියට, තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් තානාපතිවරයෙක් හැටියට එතුමා හඳුන්වා දුන්නා. ඉතින් විශේෂයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ ධුරයට පත් වෙනවා කියන්නේ, අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක පුද්ගලයෙකුට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. ඒක මොකද හිතන්නේ? ඒක තමයි මා කිව්වේ. එතුමා ක්‍රිකට් තානාපතිවරයෙක් හැටියටයි අපිට හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද ශ්‍රී ලංකාවේ ගරු නම ලෝපුරා පතුරවන්නට තරම් එතුමාට හැකියාව ලැබුණා, දස්කම් දක්වන්නට පුළුවන්කම ලැබුණා. මේ නිසා තිලංග සුමතිපාල කියලා කියන්නේ අපේ ශ්‍රී ලංකාවට විශේෂයෙන් ගෞරව ගෙන අති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හැටියටයි මා එතුමා හඳුන්වන්නේ. එවගේම දමුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන කතා කළොත්, දමුල්ල ලෝකයට ගෙන යන දමුල්ල කියන නම
ලෝකයට ගෙනහිල්ලා ඒ සංචාරක කර්මාන්තය හරහාත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන්නන්නට එතුමා සෑහෙන වැඩ කොටසක් කළා. මට ඒක ඔක හොඳට මතකයි. මොකද ඔය දමුල්ල ක්‍රීඩා පිටියේ මුල්ගල තමන අවස්ථාවේදී තෙලංග සුමතිපාලයන් සමග මා ස්ථානෙට ගියා. ඉතින් තෙලංග සුමතිපාලගේ තිබිච්ච විශේෂත්වයක් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගෙනියන්න මූලිකව දායකත්වයේ දුන් විශිෂ්ටතම පුද්ගලයෙක් හැටියට මා එතුමා හඳුන්වනවා. එතුමාගෙන් ශ්‍රී ලංකාවට සිදු වුණු සේවය අති විශිෂ්ටයි. ක්‍රිකට් ගමට ගෙන යන කතාව ප්‍රේමසර අපසිංහ මහත්මයා සඳහන් කළා. එහෙදි අපි අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ මොකද ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ උපත ලැබෙන සෑම සහජ දක්ෂතාවයෙන් හිබි සෑම ක්‍රීඩකයෙකුටම එක හා සමාන අවස්ථාවන් ලබා දෙමින් දක්ෂතාවයක් තිබෙනවා නම් මේ රටේ ඕනෑම තැනක උපත ලැබුවොත් ඔහුට ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබා ගන්නට ඒ ජාතික ක්‍රිකට් මග වැඩසටහන දියත් කරනු ලැබුවේ තිලංග සුමතිපාල මහතා. එහරහා අද වන විට ලංකාවේ අස්සක් මුල්ලක් නැර හැම ප්‍රදේශයකින්ම වාගේ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි වෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එන්න මාර්ගය සකස් කරලා තිබෙනවා. එයත් අප සිහිපත් කළ යුතුයි. විශේෂයෙන්ම සම්පත් මේදී සඳහන් කළ යුතුයි එතුමාගෙන් සිදු වුණු විශිෂ්ටම සේවයක් තමයි ගමට ක්‍රිකට් ගෙන යාම. විශේෂයෙන්ම දඹුල්ල ක්‍රීඩා පිටියේ වෙන දැනක ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම මගින් විශේෂ තත්ත්වයක් උදා වුණා. එය මා හිතන්නේ ඉතාමත් වැදගත් කාර්යයක් හැටියට අපට අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි අපත් සමග මේ කෙටි කතාබහට එකතු වීම සම්බන්ධයෙන්. ඔබට මොකද හිතෙන්නේ අද දවසේ මේ තිබුණු ඉවෙන්ට් එක ගැන? මම හුඟක් සන්තෝෂ වෙනවා පැමිණීම ගැන. විශේෂයෙන්ම මට කියන්න තියෙන්නේ තෙලංග සුමතිපාල සභාපති වෙලා ඉන්නකොට ශ්‍රී ලංකා ක්‍රිකට් වල සභාපතිවරුන්ට හුඟක් වෙලාවට තියෙන එකක් ඇවිල්ලා ක්‍රිකටර්ස්ලාව ළඟ යහපත බලා ගැනීම, දෙවනුව ඇවිල්ලා කලමනාකාරීත්වය හා මූල්‍ය හරියට පාලනය කිරීම. එතකොට එතුමා කරපු දේවල් වලින් මම එකක් සඳහන් කළත් විශේෂයෙන්ම ප්‍රධාන ක්‍රිකට් ගහන රටවල් තමයි වැඩියෙන්ම ක්‍රිකට් වලින් ලබපු ඒ ආදායම ලබා ගත්තේ තිලංග නායකත්වය දුන්නා. නායකත්වය දීලා ලංකාව වගේ පොඩි රටවල් වලට ඒ ක්‍රිකට් වලින් ලැබෙන විශාල මුදලෙන් සාධාරණ කොටස ලබා ගැනීමට ක්‍රියා කළා. මං හිතන්නේ ඔහුගේ බිස්නස් පසුබිම එතන ප්‍රයෝජනවත් වුණා. ඒ දේ අපිට දීර්ඝකාලීනව බලපුවම රටට ලොකු වාසියක්. ඉතින් හුඟක් දේවල් තියෙනවා කියන්න. නමුත් මං හිතන්නේ ඒක මම ප්‍රමුඛ කළොත් හොඳයි. මොකද ඒක අපේ රටේ විතරක් නෙමෙයි, ප්‍රධාන රටවල් තුන හැරෙන්නට අනික් රටවල් සියලු දෙනාටම වුණ විශාල සාධාරණත්වයක්. හොඳයි, ඉතින් අද මේ පොත් එළි දැක්වීමේ මේ උත්සවයට බොහොම සුශිෂි පුද්ගලයේ කවිතක හම්බුණා ඇවිල්ලා ඉන්නවා. සමාජ ක්‍රියාකාරණියක් විදිහට වැඩ කරන කනකා අභයගුණ වර්ධන. මම හරියට නම කිව්වා? හරි. හොඳයි, අපිට කියන්නකෝ දැන් සමාජ ක්‍රියාකාරණියක් විදිහට. මම හිතන්නේ සමාජය තුළ මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැනත් හුඟක් ලොකු උද්‍යෝගයක් තියෙනවා ලංකාව වගේ රටක. ඉතින් මේ පොතයි ඒ වගේම තිලංග සුමතිපාල මහත්මයයි මේ ඔක්කොම එකතු කරලා ඔබතුමා ඊට මේ වෙලාවේ මොනවද කියන්න දෙන්නේ හැම කෙනා ගැනම? මම ඇත්තටම පොත කියවන්න, තරණය කියන පොත කියවන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. මොකද මේ අද තිබිච්ච උත්සවයේදී මං හිතන්නේ අපි දැනගෙන හිටියේ තිලංග සුමතිපාල මහත්මයා දේශපාලනඥයෙක් විදියට ක්‍රිකට් වලට සම්බන්ධයක් තිබුණා වුණත් දැන් හැදෙන ගොඩක් අයට මං හිතන්නේ ඉතිහාසය දැනගන්න අවස්ථාවක් තිබුණ නෑ මට වුණත්. ඉතින් මං හිතනවා තරණය බොහොම උනන්දුවෙන් කියවන්න මං කැමති තරණය කියන පොත අද එළි දක්වපු. මොකද මං හිතන්නේ ක්‍රිකට් ඉතිහාසයේ අද දක්වා ආපු ගමන සහ ඒකට තිලංග සුමතිපාලගේ දායකත්වය මං හිතන්නේ විශේෂයෙන් එළි දැක්වුණා කියලාද. විශේෂයෙන්ම අපේ කීර්තිදර අපේ ක්‍රිකට් ක්‍රීඩක අපි හැමෝම ආදරය කරන මුත්තයා මුරලිදරන් වගේ කෙනෙක්ගේ ගමනට කොහොමද ක්‍රිකට් පරිපාලනයේ දායක වුණේ කියන එක අද ගොඩක් මේ උත්සවයේදී එළියට ආවා. මං හිතන්නේ පරිපාලනයේ ශක්තිමත්ව නොතිබුණොත් අපිට ක්‍රීඩකයෝ ආරක්ෂා කරගන්න බැරි වෙනවා. අපි ඒ වෙලාවේ මූණ දුන්නේ ජාත්‍යන්තරයත් එක්ක. අපිට වැඩි ගොඩාක් බලවත් රටවල් වලට මූණ දීලායි අපිට මුරලිදරන් බේරගන්න උනේ.
ඉතින් ඒ වගේ අවස්ථාවක ශක්තිමත් නායකත්වයක් ක්‍රිකට් පරිපාලනය තුළ තිබීම හයියක් වුණා. මං හිතන්නේ පරිපාලනයට තිලංග මහත්මයා වගේ පරිපාලනය ගැන අවබෝධයක් දැනුමක් ඒ වගේම අධ්‍යාපනයක් තියෙන කට්ටිය එනවා නම් ඉදිරියේදීත් අපිට ක්‍රිකට් ක්‍රීඩාව මීට වැඩිය හොඳ මට්ටමකට ගේන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඔබ ස්තුතියි ඔබ මේට. හොඳයි, මේ සඳහවේ තව බොහොම සුවිශේෂී පුද්ගලයෙක් කවිතක සම්බන්ධ වෙලා ඉන්නවා. ඇය පාර්ලිමේන්තු මහලේකම්තුමිය කුෂානිය රෝහන් දීර මහත්මිය. සුබ සන්ධ්‍යාවක් ඔබතුමියට. සුබ සන්ධ්‍යාවක්. හොඳයි, අද බොහොම සුවිශේෂී දවසක්, තරණය පොත එළි දැක්වීමේ දවස. ඔබතුමියට කොහොමද තිලංග සුමතිපාල මහත්මියත් එක්ක තියෙන සම්බන්ධය කොයි වගේද? ඇත්ත වශයෙන් මේ තුමා වෙතින් ක්‍රිකට් ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් කරපු කෙනෙක් විදිහට අපි හඳුනාගෙන සිටියා. ඒ වගේම මම පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් විදිහට වැඩ කරන කාලේ තමයි එතුමා නියෝජ්‍ය කතානායකතුමා විදිහට පත් උනේ. ඉතින් ඒ කාලය තුලදී ඒ දක්ෂ පරිපාලකෙක් විදිහට තීක්ෂණ විචක්ෂණ බුද්ධියක් තිබෙන වූ ඉතාම අතිදක්ෂ කාර්යයන් කිරීමේලා ඒ වගේම කටයුතු සංවිධානය කිරීමේ පුදුමාකාර දක්ෂකමක් තිබුණු ඒත් එක්කම ඒ සියලු කාර්යයන් සාර්ථකත්වයේ දක්වාම ඒ අන්තිම කඩේීමටම ගෙන යාමට පුදුම හැකියාවක් තිබුණා. මම ඒ ශක්තිය හොඳටම දුටුවා අවස්ථා දෙකකදී ඉතාම දැඩි ලෙස. ඒකක් තමයි ප්‍රථම වරට SDGs සහස්ර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් වූ කාරක සභාව, ලෝකයේ ප්‍රථම පාර්ලිමේන්තු කාරක සභාව එතුමාගේ පුරෝගාමීත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තමයි ඇති කළේ. ඒ සඳහා වූ විශේෂ කාරක සභාව සිලෙක්ට් කමිටි එක. ඒ වගේම අපිට දීර්ඝ කාලයක් ලබා ගන්නට බැරුව තිබුණු අපේ පාර්ලිමේන්තු පරිශ්‍රයට හිමි ඉඩම්වල ඒ සියලු ගොඩනැගිලිවල අයිතීන් තහවුරු කරගන්න ඒ වාගේ අයිතිය සඳහා අවශ්‍ය වූ ඒ ලිපි ලියකියවිලි ඔප්පු සකස් කර ගැනීමේදී එතුමාගේ නායකත්වයෙන් යුත් කමිටුව මගින් කරපු මෙහෙය මං හිතන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ කිසිම දවසක මකා දමන්නට පුළුවන් දෙයක් නෙමෙයි. බොහොම ස්තුතියි ඔබතුමියට අපිට සම්බන්ධ වීම ගැන. ක්‍රිකට් ක්‍රීඩාව එක්ක සෑහෙන කාලයක් ලබඳි දේශපාලන චරිතයක් අඩිලන් පෙර මහත්මයා. අපිට කියන්න තිලංග සුමතිපාල මහත්තයත් එක්ක මොන වගේ සම්බන්ධයක්ද ක්‍රිකට් එක්ක තියෙන්නේ? ඔව්, තිලංගයි මමයි සම්බන්ධ වෙන්නේ ඇත්තටම දේශපාලනයට පෙර ක්‍රිකට් තරහා තමයි. ඊට පස්සේ තමයි තිලංගයි මමයි දේශපාලනය සම්බන්ධ වෙන්නේ. ඉතින් ක්‍රිකට් තරහා තමයි සම්බන්ධ වෙන්නේ. ඇත්තටම කියනවා නම් මුලින්ම තිලංගත් එක්ක මම සම්බන්ධ වෙන්න පෙර ක්‍රිකට් වලදී මම ක්‍රිකට් වලට ආපු අලුත මම තිලංග පාර්ශවයේ අනිත් පාර්ශවයේ හිටිය ක්‍රිකට් වල. හැබැයි තිලංග වැඩකාරයෙක් නිසාම තිලංග ක්‍රිකට් ක්‍රීඩාවට අපේ වගේ පළාත්වලදී කරපු උදව් නිසාම මමත් තිලංග පාර්ශවය එකතු වුණා. මොකද මම අපේ පළාත දිහා බලන්නේ අපේ පළාතට ක්‍රීඩාවට උදව් කරන කෙනාට උදව් කරන්න. ඒ නිසා ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ආගමක්නේ. මට මම හැමදාම මේ කතාව කියන මම වොලිබෝල් සම්මේලන සභාපතිවරයා කාලේ මම වරක් ගියාම ලෝක වොලිබෝල් සම්මේලනේ කොංග්‍රස් එකට. එවකට ලෝක වොලිබෝල් සංඝ සභාපති හිටියේ බ්‍රසීල ජාතිකයේ. එතුමා කතාවේදී කිව්වා බ්‍රසීලයේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කියලා. මම කිව්වා වෙන්න බෑ, බ්‍රසීලයේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් නෙමෙයි පාපන්දු කියලා. එතුමා කිව්වා නෑ, අපේ රටේ ආගම පාපන්දු ජාතික ක්‍රීඩා වොලිබෝල් කියලා. ඒ වගේ තමයි අපේ රටේ ජාතික ක්‍රීඩා වොලිබෝල්. අපේ රටේ ආගම තමයි ක්‍රිකට්. ඒ නිසා ඒ නිසාම තමයි මේ ක්‍රිකට් වලට එන සල්ලි ප්‍රමාණය අර මේ එන්න ගත්තේ ඇත්තටම 96න් පස්සේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට එක්ක බැඳිලා තියෙන ඒ ආගමගේ අදහන කතන්දර නිසා තමයි ක්‍රිකට් පරිපාලනයේ පුටු වලට එන්නත් ගොඩක් අය මේ විදිහට පොරකන්නේ. වොලිබෝල් වගේ සංගමයකට එහෙම පොරගියමක් නැහැ. අපි වගේ ඔය බොහොම අමාරුවෙන් හොයලා ලාහෙට ගෙම්බ එක කරන වගේ තමයි කෙනෙක් කියලා වොලිබෝල් සභාපතිකම වලද මේ. ඒ නිසා තිලංග කියන චරිතය ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ නායකත්වයේ දීලා ක්‍රිකට් ක්‍රීඩකයන් බලාගත්තා විතරක් නෙමෙයි ක්‍රිකට් වලට සම්බන්ධයේ ක්‍රිකට් පවුලයා බලාගත්තා විතරක් නෙමෙයි ඔහු ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයක් දිනාගත්ත කෙනෙක්. එහිඳ තිලංගට අර මොහන් කිව්වා වගේ අද
ඇතරම මේ රටේ ICC එකේ චෙයාර්මන් වෙනවා නම් වෙන්න තිබුණේ එක්කෙනාට ලංකාවේ. ඒ හැකියාව තිලංගට විතරයි. විවිධ දේශපාලන සහ පෞද්ගලික කුලකම් එක කරගන්න බැරි වුණා. නැත්නම් ඇතරම තිලංග ඉවර වෙන්න තිබුණේ ICC එකේ ක්‍රිකට් සභාපති වෙලා. ඉතින් තිලංග කියන්නේ තමන්ගේ වැඩක් බාර දුන්නා මේක හරියට කරන බොහොම සංවිධානාත්මකව කරන්න පුළුවන් හොඳ මැනේජර් කෙනෙක්. හොඳ ටීම් ප්ලේයර් කෙනෙක්. ඒ නිසා තමයි අපි අද බදුල්ල ඉඳලා දුර බෑර ගිවාගෙන තිලංගට සුපතනට ආවේ. මේ තිලංග කියන චරිතය ක්‍රිකට් වල තව දරුණත් අවශ්‍යම යුගයක් තමයි මේ. අද ශම්මි ගත්තත් අද ක්‍රිකට් බෝඩ් කියන සුජීව ගත්තත් මේ තිලංග හදපු මිනිස්සු. ඒ නිසා මොහන්ල ගත්තත් තිලංග හදපු මිනිස්සු. ඒ නිසා තිලංග සුමතිපාල කියන ඒ නම ක්‍රිකට් වලට තව සමාන නමක් කියලා කියන්න පුළුවන්. මම තිලංගට තිලංගට හුලං ගහන්න කියනවා නෙමෙයි. තිලංගේ මමයි ක්‍රිකට් ඇතුළේ සමාන හැපිච්ච අවස්ථාවල් තිබෙනවා. නමුත් ක්‍රිකට් සහ තිලංග සුමතිපාල කියන නම් දෙකක් නෙමෙයි, එකක් තමයි ලංකා ක්‍රිකට් කතා කරනකොට. ඇත්තම තිලංග සුමතිපාල කියන මගේ හිතවත් මිත්‍රයා මේ මිත්‍රත්වයට ඇති කරගත්තේ ගමට ක්‍රිකට් ගෙන යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි. මම අදටත් ඔහුට සලකන්නේ උගේ ව්‍යාපාරික පැත්තවත් දේශපාලනයටවත් නෙවෙයි, ක්‍රිකට් වෙනුවෙන් කරපු මහගු සේවය. විශේෂයෙන්ම අපි පොළොන්නරුවාගේ ප්‍රදේශවල අපිට හොඳට හිතට දැවුණා. අදටත් පොළොන්නරුවේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අවශ්‍ය ඉඩම් ඒවා සපයලා ඒ අවශ්‍ය ක්‍රීඩාංගන ඉදිකරන මූලිකත්වය දායකත්වය දුන්නා. ඒ කාලේ දැනට ඉන්න වර්තමාන නායකලුත් එව්වා ඉදිරියට අරන් ගිහිලා තියෙනවා. නමුත් පොළොන්නරුවට ක්‍රිකට් සඳහා වැඩිම සහයෝගයක් දායකත්වයක් දීපු ඒකමට තමයි මම තිලංග සුමතිපාලට මම විශේෂයෙන් සලකන්නේ. වෙන මොනවත් ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ ක්‍රිකට් නායකත්වය මම දැක්ක විශේෂිත අවස්ථා. ඇත්තටම මට ප්‍රසිද්ධියේ කියන එක ප්‍රශ්නයක්. නමුත් ඒ කාලේනව ඔහු මේ ක්‍රිකට් බෝඩ් එකේ නායකත්වය දන්න කාලේ ඌට දේශපාලනක වශයෙන් තිබ්බ අභියෝග සහ වෙනත් ක්‍රියාකාරකම් පිළිබඳවත් මම හොඳින් දන්නා කෙනෙක්. නමුත් ඔහු ක්‍රිකට් පාලනය කරපු ආකාරය දරාගන්න බැරිකම වෙන්න ඇති යම් යම් නීති රීතිත් මේ රට තුළ පැනවපු කාලයකුත් වගේ අතීතයකුත් මට මතකයි. නමුත් කෙනෙක්ගේ ව්‍යාපාර පසුබිම උපතින් ගේන එකක් නෙවෙයි. ඉතින් මේ වාගේ සමාජකාරයක් සඳහා එයාගේ වෘත්තීයමය ඒ ජීවිත කාලයේ පසුබිම යාට අත්තරේ යුතු සාධාරණ විදිහට ක්‍රිකට් කිව්වොත් මගේ තේරීම තිලංග සුමතිපාල තමයි. ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක් සටහන් කළ ක්‍රීඩා අමාත්‍යවරයෙකු හිටියන් නම් ලංකාවේ ඒ තමයි SP දිසානායක මහත්මයා. අපි දැනගන්න කැමති අමතුමාගෙන් විශේෂයෙන්ම තිලංග සුමතිපාල කියන නාමය කොයි විදිහටද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් වෙන්නේ? ඔබගේ තියෙන සම්බන්ධය සහ අතීත මතක සැමරුම් කොහොමද? ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටවීම සඳහා වැඩියෙන්ම උදව් කරේ කවුද කියලා ඇහුවොත් මං කියන්නේ තිලංග. ක්‍රිකට් වලට වැඩියෙන්ම වැඩ කරලා වැඩියෙන්ම සල්ලි ගෙනාවේ කවුද කියලා ඇහුවොත් මං කියන්නේ තිලංග. තිලංගට ජනාධිපතිවරු ගැහුවා. තිලංග වැටුන්නේ ලොකු ව්‍යාපාරිකයෝ ගැහුවා. තිලංග වැටුන්නේ. තිලංග ක්‍රිකට් තහනම් කරා. හැබැයි ඒ තිලංග ක්‍රිකට් පාලනය කරා. ඒ නිසා මම කියන්නේ තිලංග අද ක්‍රිකට් මේ තැන රැඳෙන්න අද ක්‍රිකට් වලට සල්ලි තියෙනවා. ඕනනම් හෙට තව ගොඩක් සල්ලි එකතු කරගන්න පුළුවන්. ටී-ෂර්ට් එක ගලත් මට සල්ලි නැතුව එදා මට ක්‍රීඩකයෙකුට කීයක් හරි දෙන්න රුපියල් 35000 අර්ජුනගේ පඩිය ලක්ෂ දෙක කරන්න මට සල්ලි නැතුව මං කූරණ ලොතරැයියක් ගැහුවා. කූරණ ලොතරැයියක් ගැහුවා කීඩා කියලා. අර්ජුනගේමයි ෆොටෝ එක දැම්මේ පළවෙනි එකට. දෙකට සුසන්තිකාගේ දැම්මා. ඒ අපිට සල්ලි නැති ඉඳා. අද එහෙම කරදරයක් නැහැ. ඒ සිදුවීම් සියල්ල පිටපස හිටපු සැබෑ මිනිහා තිලංග. තිලංගගේ පෞලි වෘත්තිය නල්ලලා ගැහුවා. ඔහුගේ බෞද්ධකම නල්ලලා ගැහුවා. තිලංග නීතියෙන් තහනම් කරා ක්‍රිකට්. හැබැයි හැමදාම ඔහු
ක්‍රිකට් පාලනය කරා. ඔහු මේ ලංකාවේ දක්ෂ ක්‍රිකට් කෙනෙක්. ක්‍රිකට් වලට ආදර කරපු මිනිහෙක්. ක්‍රිකට් වලට සල්ලි ගෙනව මිනිහෙක්. ක්‍රිකට් රැක්ක මිනිහෙක්. දැන් ලෝක කුසලානේ 96 ශ්‍රී ලංකාව දිනනකොට ඔබතුමා ක්‍රීඩා අමාත්‍යවරයා ඒ වගේම තිලංග සුමතිපාල මහත්මයාත් හිටියා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ. ඒ අතීතය මොකද? එදත් ධර්මදාසලා ගෙනාවේ ආනපුංචේවලා ගෙනාවේ තිලංග. එයා ගෙනාවේ තිලංග. අපිට මට සල්ලි හොයාගෙන මට පුළුවන් වුණා අරිඳුණගේ පඩිය 35000 ලක්ෂ 275000 කරා. අරවින්දට 25000යි පඩිය තිබ්බේ 30000යි 30000ම ලක්ෂ දෙකට ගෙනිච්චා ජයසූරියට තිබ්බේලා 25000යි පඩිය මම ඒක 175000 කරා අනිත් සියලු දෙනාට 150000 ගානේ දුන්නා ඒ සේරටම මට ශක්තිය දුන්නේ කියලා මං හිතන්නේ ඔන්න අවස්ථාව තියෙනවා තවත් අපි ආස කරන කෙනෙක් ඇවිලිනවා මේ වෙලාවේ සම්පත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අපත් සමග සින්නවා ධන මොකද හිතන්නේ මේ අවස්ථාව ගැන ඇත්තටම ගොඩක් සතුටුයි මුල්ම විශ් ගන්න ඕනේ සර්ට හැපි බර්ත්ඩේ කියලා. ඉතින් ඒ වගේම මේ තියෙන ස්ටෙප් එක ඉතින් බර්ත්ඩේ දවසේ මම හිතන්නේ මේ වගේ කෙනෙක් මේ වගේ දෙයක් ඉදිරියට අඳුන්වා දෙන එක ලොකු දෙයක්. මොකද තරුණ පරම්පරාවට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් සෑහෙන දෙයක් කරපු කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් එක. ඉතින් ඒකටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ආසාවෙන් ඉන්නේ මේ පොත කියවන්න. හොඳයි ධන, අපි තව මම හිතන්නේ පැය භාගකින් විතර අපිට මේ පොත කියවන්න පුළුවන්. බොහොම ස්තුතියි. The long-awaited story of a brilliant strategic mind. A strategic visionary. An entrepreneurial thinker. A conceptualizer. An astute leader. The ultimate wave maker. Tharanaya, Thilanga Sumathipala.